හොඳයි ගිහිල්ල එන්නම් කියලා නේද කියන්න කියන්නේ. යන්නම් එහෙම කියන්න එපා. ඒක මහා මූසල කතාවක්. එහෙම නේද කියන්නේ. ඇත්තටම ගියපු හැමෝම ආවද? නෑ පින්වත්. ගියපු හැමෝම ආවේ නෑ. කොයි වෙලේ හරි යන්න වෙනවා. ඒක නිසා ඇත්ත නෙවෙයිද මං යන්නම්. පුළුවන් වුණොත් හම්බෙමු. කියන්න බෑ. ඒක සුබ කතාවක් නෙවෙයිද? ඕක මොන මූසල කතාවක්ද ඔබ මට කියාවේ? පින්වත්නි, එතකොට දැන් ඇත්ත කොහමද මූසල වෙන්නේ? බොරුව නෙවෙයිද මූසලයි කියන්නේ? ඒක නිසා බය නැතුව කියලා යන්න. එන්න හම්බ වෙයිද දන්නේ නැහැ. මරණ සති සූත්‍රය කියනවා පින්වත්නි, බුදුහාමුදුරු භික්ෂුවන්ගෙන් අහන මහණෙනි, මරණ ගැන මොකද හිතෙන්නේ? ඒක භික්ෂුවක් කිව්වා, ස්වාමීනි පින්නපාතේ වැඩම කරලා ආපහු වෙනකන් කියන්න බෑ. තව භික්ෂුවක් කිව්වා, නෑ ස්වාමීනි ගෙනාපු දාන ටික වළඳ ගන්නකන් කියන්න බෑනේ. තව භික්ෂුවක් නැගිටලා, ස්වාමීනි ඇනූ බත් පිඩ ගිල ගන්නකන් කියන්න බෑනේ. තව භික්ෂුවක්, නෑ ස්වාමීනි මේ මුඛයට ගත්ත බත් පිඩ ගිල ගන්නකන් කියන්න බෑනේ. තව භික්ෂුවක්, නෑ ස්වාමීනි ඉහලට ගත්ත හුස්ම ටික පහත හෙලනකන් කියන්න බෑනේ. පින්වතුන්ට තේරෙනවද? මේ බණ ඉවර වෙනකන් කියන්න බෑනේ. ඔබ මේ බණ අහලා ඉවර වෙනකන් කියන්න බෑනේ. ඊනට ඔහොම හිතෙන්නේ නෑනේ. ඔහොම කියනවට කැමති නෑනේ. බලන්න අපි මොන තරම් මේ මිහිරි මුසා බසට කැමති වෙලාද? ඒ අමිහිරි ඇත්ත ප්‍රතික්ෂේප කරනවා. ඒක නිසා ඔබට යෝජනා කරන පෝජඤ්ඤා මරණංසුවේ කියලා හිතන්න. මරණ හෙටේයිද කවුද දන්නේ? ඕක තමයි අදාද ඒ මරු පින් කරගන්නේ කියලා ලොඩ සංග්‍රහවිදි කවියට නගන්නේ. ඒක නිසා මේ ඔබයි මමයි ගෙවන්නේ අවසාන දහවලද කවුද දන්නේ? කෝකටත් එහෙම හිතාගෙන හිටපුවාම අවසාන දහවල වුණත් ගැටලුවක් නැහැ. අපි ඊළඟ භවයේ පිළිබඳව යම් සූදානමක් තියෙනවා. අවසාන භවයේ නොවුණයි කියලා ගැටලුවකුත් නැහැ. හැබැයි පින්වත්නි, අවසාන භවයේ නෙවෙයි කියලා ඉන්න ගිහිල්ලා අවසාන භවෙ වෙච්ච දවසට හරි භයානකයි. පින්වත්නි, හිතන්න පණිවිඩයක් තියෙනවා. මරණ ගැන මතක් කරන එක මූසල කතාවක් නොවන බව. ඒක ඇත්ත කතාවක් බව. පින්වත්නි, අපමණ සංසාරේ. අපමණ සංසාරේ මැරිලා ඉපදිලා මැරිලා ඉපදිලා ආපු මේ ගමන. හොඳට පුරුදුයි මරණය. ඒ පුරුදු මරණයට මෙවරත් යන්න වෙන එක මොනතරම් සාමාන්‍යයිද? මිනිස්සු කවදාවත් මොන දුන්න නැති අත්දැකීමක් විදිහට මරණ දිහා බලන්නේ. පින්වත්නි, මරණේ තරම් අපිට පළපුරුදු අත්දැකීමක්. මොකද ස්ථිර වශයෙන්ම අප උපන් සෑම භවයකම සිද්ධ වුණා. එහෙනම් ඔබට වැඩියෙන්ම පුරුදු අත්දැකීමක් මරණය කියන්නේ. සෝබාදහම අපිට අපමණ සංසාරේ පුරුදු කරපු අත්දැකීම තේරුම් ගත්තේ නැtei කියලා බලන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ පණිවිඩයක් තියෙනවා. පින්වත්නි, අදත් මේ ආරාධනා කරන්නේ ඒ ගැනත් හිතන්න කියලා. දවසකට ලංකාවේ මිනිස්සු 600ක් විතර මැරෙනවා. ලෝකේ දවසකට දල වශයෙන් ලක්ෂයක්වත් මැරෙනවා. දවසකට හිතන්නකෝ. ඒ මිනිහ ගොඩට නුඹේ සිරුර මගේ සිරුර එකතු වෙන එක මොන තරම් සරල කතාවක්. මට යෝජනාවක් තියෙනවා. මා පුඤ්ඤ බහයි මහණෙනි. මා පුඤ්ඤ බහයි පින්වත්නි. පින්නට බය නොවනු මැනවි.